අයිබෝවන් 11 වෙනි දරුවන් සඳහා පළවෙනි පාඩම් එකකේ සිට ඉතිහාසය අධ්‍යයනය කරන දරුවන්ට පුළුල් ඉතිහාස දැනුමක් ලබා දීමේ අරමුණින් තමයි අපි අද දවසේ ඔබත් එක්ක සම්බන්ධ වෙන්නේ. එසේනම් 11 වෙනි පළවෙනි පාඩම කාර්මික විප්ලවය නැමැති පාඩම් එකකේ අපි මෙලෙස ආරම්භ කරමු. හොඳයි. කාර්මික විප්ලවය කියලා කියන්නේ මොකක්ද? ඔබ දන්නවා මේ ලෝකයේ දවසින් දවස නවීකරණය වෙලා තාක්ෂණික මේ වශයෙන් අද මුළු ලෝකෙම එකම විශ්ව ගම්මානයක් බවට පත් වෙලා තිබෙනවා. ඒතර මේක නතර වෙන්නේ නැති ක්‍රියාවලියක්. නොනවත්වා යන තාක්ෂණික විප්ලවීය ගමනක් තමයි මේ සිද්ධ වෙන්නේ. එතකොට අපි ඇත්තටම කාර්මික විප්ලවය කියන එක අදහස් කරන්නේ කොයි විදිහටද? නිර්වචනය කරන්නේ කොයි විදිහටද? ඔබට සරල ක්‍රමයක් කියන්නම්. කාර්මික විප්ලවය නිර්වචනය කරගන්නේ මෙන්න මෙහෙම. මිනිස්සු තමන්ගේ දෑතේ ශ්‍රමය යොදාගෙන හැම දෙයක්ම කළේ. නමුත් ඒ දෑතේ ශ්‍රමය වෙනුවට මිනිස්සු මොකද්ද කළේ ඊට පස්සේ? යන්ත්‍ර සූත්‍ර වල මිනිස්සු පරිවර්තනය වුණා. දැන් අපි ඉස්සර ගමන් බිමන් ගිහපු විදිය, වැඩ කරපු විදිය, ගෙවල් දොරවල් වල අපේ අවශ්‍යතා සපුරාගත් ක්‍රමේ බලන්න. හරි සරලයි නේ. නමුත් අද වෙනකොට ඒ සරලත්වයේ සංකීර්ණත්වයේ කරා ගමන් කරනකොට මිනිස්සුන්ට පහසුකම් හැම දෙයක්ම ලැබිලා තිබෙනවා. එහෙනම් ඔබ මතක තියාගන්න මිනිසාසිය දෑතේ ශ්‍රමය වෙනුවට යන්ත්‍ර සූත්‍ර භාවිතා කරමින් නිෂ්පාදන ශේෂ්ත්‍රය ඇති කරපු වෙනස මොකද්ද? මිනිසාසිය දෑතේ ශ්‍රමය වෙනුවට යන්ත්‍ර සූත්‍ර භාවිතා කරමින් නිෂ්පාදන ශේෂ්ත්‍රය ඇති කරපු වෙනසට අපි කියනවා කාර්මික විප්ලවය කියලා. එතකොට මේ මිනිසා තමන්ගේ දෑතේ ශ්‍රමය යොදාගත්තේ ගෘහස්තව හස්ත ගෘහස්ත කර්මාන්තයක් වශයෙන් තමයි මේක මුලින්ම කේන්ද්‍රණය වෙලා තියෙන්නේ. ඒ හස්ත ගෘහස්ත කර්මාන්තය ක්‍රමානුකූලව මොකක් වෙනවද? යාන්ත්‍රිකකරණය වෙලා ඒවා කර්මාන්ත ශාලා තුල නිෂ්පාදන කටයුතු කරන තැනට පරිවර්තනය වෙලා තියෙනවා. මේක අද ලෝකයේ සෑම ප්‍රදේශයකම සෑම රටකම සිදුවන දෙයක්. නොනවත්වා මේ ගමන ඉදිරියට ගමන් කරනවා. කාර්මික ප්‍රවේ කොහෙද පටන් ගත්තේ? මොන රටේද කාර්මික ප්‍රවේ ආරම්භුනේ? නිශ්චිතව අපි රටක් කියනවා එංගලන්තේ තමයි කාර්මික ප්‍රවේ පටන් ගත්තේ කියලා. නමුත් ඇත්තටම හෙව්වොත් ලෝකයේ මානවයාගේ පරිණාමය කොතනද? අන්න එතන ඉඳන් කාර්මිකකරණය දක්වා එන ගමනේ තාක්ෂණික ක්‍රියාවලීන් හරහා මේ දේ ලෝකෙට ආවා. එහෙමනම් දරුවනේ ඇත්තටම කාර්මික විප්ලවය කොහෙද වුනේ? එංගලන්තේ. එංගලන්තේ කේන්ද්‍ර කරගෙන ආරම්භ වුණු කාර්මික විප්ලවය පසුව මොකද වෙන්නේ? එංගලන්තෙන් යුරෝප රටවල් වලට ගමන් කරනවා. ෆ්‍රාන්සෙට, ජර්මනියට, ඔස්ට්‍රියාවට, ඒ වගේම ඉතාලියට මේ වගේ රටවල් වලට ගමන් කළා. පස්සේ ඇමරිකාවට ගමන් කළා. ආසියාවෙන් මේක ජපානය, චීනය, ඉන්දියාව, ලංකාව ඇතුළු ලෝකෙ පුරාම මේ කාර්මික ප්‍රවේ ව්‍යාප්ත වෙනවා. එහෙනම් අපි මේ පාඩමින් කතා කරන්නේ මොකක් ගැනද? එංගලන්තයේ කේන්ද්‍ර කරගෙන ආරම්භ වුණු කාර්මික විප්ලවය යුරෝපයේ තුල යුරෝපෙන් පරිබාහිර අනිකුත් මහද්වීප කරාත් ව්‍යාප්ත වීම සහ කාර්මික විප්ලවය ලංකාව කෙරේ ඇති කරපු බලපෑම පිළිබඳ තමයි මේ පාඩම් ඒකකින් අපි ගවේෂණය කරන්නේ, අධ්‍යයනය කරන්නේ. එසේනම් කාර්මික විප්ලවය කියන එක ආරම්භ වෙන්න මූලික වශයෙන් බලපාපු කාරණා ගණනාවක් තිබෙනවා. ඇයි කාර්මික විප්ලවය එංගලන්තේ ආරම්භ වෙන්නේ? මේ වගේ හේතු කීපයක් එක තමයි අපිට ඔබත් එක්ක කතා කරන්න තියෙන්නේ. කාර්මික විප්ලවය එංගලන්තේ තුල ආරම්භ වෙන්න බලපාපු හේතු. එහෙම නැත්නම් කාර්මික විප්ලවය ඇයි යුරෝපයේ කේන්ද්‍ර කරගෙන නිර්මාණය වෙන්නේ? මේ වගේ ප්‍රශ්න කීපයක් ඔබට තිබෙනවා. එහෙනම් අපි මූලික වශයෙන් කාර්මික විප්ලවය එංගලන්තයේ තුල ආරම්භ වීමට බලපාපු හේතු විග්‍රහ කරගත යුතුයි. පළමු සාධකය තමයි දරුව මතක තියාගන්න, කාර්මික විප්ලවයේ ආරම්භයට ප්‍රධාන හේතුව තමයි වෙළඳාමේ ඇති වූ දියුණුව. නිෂ්පාදනයේ අතිරික්තය තමයි වෙළඳාම කියන්නේ. එහෙනම් නිෂ්පාදනයේ අතිරික්තය කේන්ද්‍ර කරගෙන මොකද වෙන්නේ? ඒ නිෂ්පාදන පුළුල් වෙළඳ කරා ගමන් කරනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමන්ගේ භාණ්ඩ අලෙවි කර ගැනීමට වෙළඳ පොළක් අවශ්‍ය වෙනවා. ඒ වෙළඳ පොළ හරහා මිනිසුන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට ක්‍රියාත්මක වීම නිසා වෙන්නේ ඒ හා බැඳුණු සමාජ කුලක සමාජ කණ්ඩායම් ලෝකේ සකස් වෙනවා. එහෙම නෝක මතක තියාගන්න පළවෙනි සාධකය තමයි කාර්මික ප්‍රවේ බලපාන වෙළඳාමේ ඇති වූ දියුණුව. ඊළඟට ජනගහණයේ ඇති වූ වර්ධනය. එංගලන්තය දීර්ඝකාලීනව නැත්නම් මහා බ්‍රිතාන්‍ය කියන රට දීර්ඝකාලීනව යුරෝපා මහද්වීපය තුලත් ආසියා අප්‍රිකා ලතින් ඇමරිකානු කලාපවලත් යටත් විද්ද පිහිටුවා ගැනීම සඳහා දීර්ඝකාලීන යුද්ධ මාලාවක් කළා. මේ දීර්ඝකාලීන යුද්ධ මාලාවේ ප්‍රතිඵලයක් තමයි ලෝකයේ
රටවල් ගණනාවක් බ්‍රිතාන්‍යයට යටත් වෙනවා එංගලන්තය කියන රටට යටත් වෙනවා එසා උන්ට කියනවා හිරු නොබැසින අධිරාජ්‍යය කියලා මේ යුද්ධ මාලාවෙදි විශාල වශයෙන් එංගලන්තයේ හමුදාව එංගලන්තයේ ජනතාව මේ යුද්ධය සඳහා සහභාගී වෙලා විශාල වශයෙන් මිය ගියා එනිසා එංගලන්තයේ ජනගහණය යම් ආකාරයකට වර්ධනය වීම අඩු වුණා නමුත් එංගලන්තය විසින් දීර්ඝ කාලයක් පවත්වා ගන්න යුද්ධ මාලාව නිමාවටපත් වෙනවා යටත් වෙත් අත්පත් කර ගැනීමෙන් අනතුරුව ඒ රටවල ජනගහණය වර්ධනය වෙනවා එතකොට මිනිස්සුන්ගේ අවශ්‍යතා ක්‍රමානුකූලව සංකීර්ණ වෙනවා මේ මිනිස් අවශ්‍යතා සංකීර්ණ වෙනකොට ඒවට අවශ්‍ය කරන විසඳුම් ලබා දීම සඳහා මේ කාර්මික නිෂ්පාදන වෙළඳපොළක් අවශ්‍ය වෙනවා මොකද දෑතේ ශ්‍රමය ප්‍රමාණවත් වෙන්නේ නැහැ තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඒ සංකීර්ණ අවශ්‍යතා සපුරා ගන්න දෑතේ ශ්‍රමය වෙනුවට මිනිස්සු යාන්ත්‍රිකකරණයට යන්ත්‍රානුසාරයෙන් නිෂ්පාදන කටයුතු කරන තැනට පරිවර්තනය වීම මේ ජනගහණය වර්ධනය වීම කියන සාධක ඇතුළේ අපිට පෙන්වා දෙන්න පුළුවන් ඊළඟ දේ තමයි අමුද්‍රව්‍ය පහසුවෙන් ලබා ගැනීමට හැකියවීම කාර්මික විප්ලවය කෙරෙහි බලපාන තවත් සාධකයක් තමයි අමුද්‍රව්‍ය පහසුවෙන් ලබා ගන්න පුළුවන් එංගලන්තය කියලා කියන්නේ භූගත ධන නිධානයන් බහුල රටක් ඒ වගේම එංගලන්තයේ සතුව බ්‍රිතාන්‍යයේ සතුව යටත් විත්ත ගණනාවක් ආසියා අප්‍රිකා ලැතින් ඇමරිකානු මහද්වීපවල තිබුණා මොකද ඒ නිසා ඇතුළේ වාසිය තමන්ගේ රටේ කරන නිෂ්පාදනයේ සදා කාර්මික නිෂ්පාදන අවශ්‍යතා සදා මූලික වශයෙන් බලපාන්නේ අමුද්‍රව්‍ය ඒ අමුද්‍රව්‍ය තමන්ගේ රටෙත් තියෙනවා තමන්ගේ යටත් විත්තවලත් තියෙනවා එහිදී ඒ නිෂ්පාදන සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය පහසුවෙන් ලබා ගැනීමට හැකියවීම ප්‍රබලව කාර්මික විප්ලවය එංගලන්තයේ ආරම්භ වීමට හේතු වෙනවා ඒ වගේම තමයි වෙළඳාම දියුණු වීමත් එක්ක තවත් සාධකයක් තමයි බැංකු හා මූල්‍ය ආයතන රක්ෂණ ආයතන ලෙස දියුණුව බැංකු මූල්‍ය ආයතන රක්ෂණ සමාගම් බිහි වෙනකොට මොකද වෙන්නේ ස්ථාවර වෙළඳ පොළක් නිර්මාණය කරගන්න වෙළඳොන්ට තමන්ගේ වෙළඳ කටයුතු පවත්වාගෙන යන සඳහා විශ්වාසයක් නිර්මාණය වෙනවා. එතකොට බ්‍රිතාන්‍යයේ කේන්ද්‍ර කරගෙන එංගලන්තයේ ඇතුලේ නිර්මාණය වෙනවා ඊට අවශ්‍ය කරන පහසුකම් සපයා දෙනවා. රටක ආර්ථික ක්‍රියාවලිය තුළ සිදුවන පරිවර්තනයකට අතිශයම වැදගත් වූ සාධකයක් තමයි බැංකු හා මූල්‍ය ආයතන. එතකොට බ්‍රිතාන්‍යයේ කේන්ද්‍ර කරගත් කාර්මික විප්ලවය සිද්ධ වෙනකොට ඊට රජයේ වැදගත් වීමෙන් මේ බැංකු මූල්‍ය ආයතන නිර්මාණය කිරීම හා ඒවට අවශ්‍ය කරන පහසුකම් සැපීමත් බලපාන කාර්මික විප්ලවය වර්ධනය වීම සඳහා ඒ වගේම තමයි එංගලන්තයේ කේන්ද්‍ර කරගෙන කාර්මික විප්ලවය නිර්මාණය වීම ආරම්භ වීම කෙරෙහි බලපාන තවත් ප්‍රධාන සාධකයක් තමයි මේ එංගලන්තයේ තිබුණු නිශ්චල වෙළඳ පොළක් තිබුණා ඒ නිශ්චල ශ්‍රම වෙළඳ පොළ සංචල ශ්‍රම වෙළඳ පොළක් බවට පරිවර්තනය කර ගැනීම දැඩි අවශ්‍යතාවයක් ඇති වුණා එහිදී ප්‍රධාන පොදු ගැටලුවක් තිබුණා ඒ තමයි ග්‍රාමීය ප්‍රදේශවල විශාල වශයෙන් ශ්‍රමය නිශ්චලයි. ඒ නිශ්චල ශ්‍රම වෙළඳ පොළ සංචල කර ගැනීමේ දැඩි අවශ්‍යතාවයක් ඇති වෙනවා. එහි ප්‍රතිඵලය මොකද්ද? බ්‍රිතාන්‍ය රජය එංගලන්ත රජය ගන්න තීන්දුවක් තමයි ඉඩම් කොටු කිරීමේ ව්‍යාපාරය. ග්‍රාමීය ප්‍රදේශවල පවතින ඉඩම් සුළු ගොවියන්ට බෙදලා දීලා තිබුණා. ඒ නිසා සුළු ගොවියන් ඒ ප්‍රදේශවල ඉඩම් වගා කරමින් හිටියා. ඒ නිසා වෙන නාගරික ප්‍රදේශල ඇතුළු කාර්මිකකරණයත් සමග කාර්මික විප්ලවයත් සමග කර්මාන්ත ශාලා නිර්මාණය වෙන නමුත් ඒවට අවශ්‍ය කරන ශ්‍රමිකයෝ හිටියේ නැහැ. එසා ග්‍රාමීය ප්‍රදේශවල ඉන්න ශ්‍රමිකයන් නිශ්චල ශ්‍රම වෙළඳ පොළ සංචල ශ්‍රම වෙළඳ පොළක් බවට පරිවර්තනය කළා. නාගරික ප්‍රදේශවල ගෙන්නා ගැනීම සඳහා මොකක්ද අනුගමනය කරපු ක්‍රියාමාර්ගය? එක ක්‍රියාමාර්ගයක් තමයි ඉඩම් කොටු කිරීමේ ව්‍යාපාරය. මේ නිසා සුළු ගොවියන් සතු ඉඩ කඩම් ටිකක් ඔවුන්ට අහිමි වෙනවා. එසා ග්‍රාමීය ප්‍රදේශවල සුළු ගොවියන් සතු පැවති ඉඩම් කැමලි එකතු කළා මහා පරිමාණ ගොවීන් නිර්මාණය වෙනවා. ඒ නිසාවෙන් ඒවැ සේවය කරපු ගොවියන්ට ශ්‍රම වෙළඳ පොළ සංචල ශ්‍රම වෙළඳ පොළක් සොයාගෙන නාගරික ප්‍රදේශවලට එන්නට සිද්ධ වෙනවා. මේකත් කාර්මික විප්ලවය ආරම්භ වෙන්න බලපාපු තවත් එක හේතුවක් වෙනවා. ඒ වගේම තමයි කාර්මික විප්ලවය කෙරෙහි බලපාන තවත් ප්‍රධාන සාධකයක් මේ එංගලන්තයේ මිනිස්සුන්ගේ ආකල්ප හරි වෙනස්. ධනාත්මක හැඟීමක් තියෙන සමාජ ක්‍රමයක් එංගලන්තයේ තිබුණා. ඒ අතින් ගත්තහම එංගලන්තයේ මිනිස්සුන්ගේ තුළ තිබිච්ච මේ ආකල්පමය හැකියාව ඒ වගේම එංගලන්ත රජයේ විසින් නිරන්තරයෙන් ජනතාවට වෙළඳ කටයුතු නිරත වීමේදී ව්‍යාපාරික කටයුතු නිරත වීමේදී නිදහස් බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීම මිනිස්සුන් කැමති වුණා එවැනි නිදහස් ආර්ථික වටපිටාවක් තුළේ ආයෝජනය කළා නිෂ්පාදන කර්මාන්තවලට යොමු වීම සඳහා. ඒ වගේම තමයි එංගලන්තයේ කියන රට කේන්ද්‍ර කරගෙන පැවති ස්ථාවර දේශපාලනත්වය ස්ථාවර දේශපාලන තත්ත්වය ඕනම රටක ආර්ථිකය ප්‍රසාරණය වෙන්න ආර්ථික දියුණුවක් රටේ නිර්මාණය වෙන්න ස්ථාවර දේශපාලනික වටපිටාවක් තියෙන්න ඕනේ. එමන ඔබ මතක තියාගන්න කාර්මික විප්ලවයට උපකාරී වෙන තවත් සංසිද්ධියක් තමයි එංගලන්තය තුළ පැවති ස්ථාවර දේශපාලන තත්ත්වය. ඒ වගේම එංගලන්තය කියලා කියන්නේ
දූපත් රාජ්‍යයක් බ්‍රිතාන්‍ය දූපත් රාජ්‍යයක් වශයෙන් පැවතීම නැත්නම් කුඩා දිවයිනක් වීම එංගලන්තයේ කියන රට ඇතුලේ අභ්‍යන්තර වශයෙන් විහිදුණු වෙළඳාමක් ක්‍රියාත්මක වෙනවා ඒ අභ්‍යන්තර වෙළඳාමේ නිදහස් බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙනවා ඒ වගේම තමයි විශේෂයෙන්ම නිෂ්පාදන භාණ්ඩ සඳහා ඉහළ මිලක් ලබා ගන්න පුළුවන් හොඳ භාණ්ඩ මිලදී ගන්න වෙළඳ පොලක් ධනවත් ආර්ථිකමය හැකියාවක් තියෙන වෙළඳ පොලක් සහ පාරිභෝගික සමාජයක් එංගලන්තයේ කියන රට ඇතුලේ පැවතීමත් ප්‍රාග්ධන හා නිෂ්පාදන ද්‍රව්‍ය බෙදා හරින ප්‍රධාන මධ්‍යස්ථානයක් වශයෙන් ලන්ඩන් වෙළඳ පොල කාලයක් දීර්ඝ කාලයක් තිස්සේ එංගලන්තය තුළ දියුණුවට පත් වීම ආදී හේතු සාධකයන් එංගලන්තයේ කේන්ද්‍ර කරගත් නැත්නම් බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කරගත් කාර්මික විප්ලවයක් ආරම්භ වීම සඳහා පසුබිම සකස් වෙනවා මූලික කාරණා ගණනාවක් අපි කතා කළා එයි එංගලන්තයේ බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කරන කාර්මික විප්ලවය ආරම්භ වෙන එකක් තමයි වෙළඳාමේ ඇතුළත දියුණුව අභ්‍යන්තර හා දේශීය වශයෙන් එංගලන්තයේ වෙළඳාම දියුණුව වෙනවා ඊළඟ කාරණාව තමයි ජනසංඛ්‍යා වර්ධනය ඊළඟට නිෂ්පාදන සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍යයන් තමන් එංගලන්තය තුළ වෙන්ම එංගලන්තයෙන් පරිබාහිර තමන්ගේ යටත් පිටවල තිබෙන අමුද්‍රව්‍ය ලබා ගැනීමේ පහසුව ඒ වගේම බැංකු මුල්‍ය ආයතන ඇතුළු දියුණුව ඒ වගේම එංගලන්තයේ ප්‍රමුඛ බ්‍රිතාන්‍ය උඩා දිවයිනක් වීම ආකල්පමය වශයෙන් ධනාත්මක මානව චින්තනයක් තිබෙන මිනිසුන් එංගලන්තයේ ජීවත් වීම ඒ වගේම එංගලන්තයේ කේන්ද්‍ර කරගෙන තවත් සුවිශේෂ සිද්ධියක් සිදුවීමක් තමයි ඒ තමයි නිදහස් බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වීම ඒ වගේම භාණ්ඩ නිෂ්පාදන අමුද්‍රව්‍ය බෙදා හරින මධ්‍යස්ථානයක් වශයෙන් ලන්ඩන් කේන්ද්‍ර කරගෙන පුළුල් වෙළඳ පොලක් දීර්ඝ කාලයක් තිස්සේ පැවතීම ඉඩම් කොටු කිරීමේ ව්‍යාපාරය මේ ආදී සාධකයන් බලපානවා එංගලන්තයේ කාර්මික විප්ලවයක් ආරම්භ වීම සඳහා අපි ඊළඟට බලමු කාර්මික විප්ලවය එංගලන්තයෙන් නිර්මාණය වෙනකොට මේ කාර්මික විප්ලවයේ ප්‍රධාන ශේෂ්ත්‍ර කීපයක් කේන්ද්‍ර කරගෙන තමයි වර්ධනය වෙන්නේ අපි බලනවා මේ කාර්මික විප්ලවයේ ප්‍රභේද කියලා අපි ඒවට කියනවා කාර්මික විප්ලවය යම් ශේෂ්ත්‍ර කීපයක් පදනම් කරගෙන තමයි දියුණුවට පත් වෙන්නේ මොනවද ඒ කාර්මික විප්ලවයේ දියුණුවට පත් වූ ප්‍රභේද එකක් තමයි පේෂ කර්මාන්තය ඒ වගේම තමයි යකඩහා වානේ කර්මාන්තය ඊළඟට කෝල් ඉන්ඩස්ට්‍රියල් එක ගල්ලඟුරු කර්මාන්තය එතකොට දැන් අපිට තියෙනවා කාර්මික විප්ලවයේ ප්‍රභේද තුනක් ගැන කතා කරන්න. ඉතාලම වැදගත් මේ කාරණාව මූලික වශයෙන් අපිට විභාගයේ ලකුණු තුනක් ලැබෙනවා කර්මාන්ත ශේෂ්ත්‍ර තුන ගැන අහනවා අපෙන් කාර්මික විප්ලවයේ ප්‍රභේද මොනවද කියලා. වේශ කර්මාන්තය, යකඩහා වානේ කර්මාන්තය, අයර්න් ඇන්ඩ් ස්ටිල් ඉන්ඩස්ට්‍රි, ඊළඟට කෝල් ඉන්ඩස්ට්‍රි එක, ඊළඟට ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එක. මේ ප්‍රධාන ඉන්ඩස්ට්‍රි තුන යටතේ තමයි කාර්මික විප්ලවයේ වර්ධනය වෙන්නේ. එතකොට මේ ශේෂ්ත්‍ර වල ඇති වූ වර්ධනය පස්සේ කාලෙකදී ප්‍රවාහණය sannivedanaya කුෂිකර්මාන්තය කියන වෙනත් ශේෂ්ඨ කරා ව්‍යාප්ත වෙනවා කාර්මික විප්ලවයේ ප්‍රධාන ප්‍රභේද තුනයි පේෂ යකඩහා වාණී ගල්ලඟුරු පසුව ඒක ව්‍යාප්ත වෙනවා ප්‍රවාහණය sannivedanaya කුෂිකර්මාන්තය අද වෙනකොට ප්‍රධාන වශයෙන් කාර්මික විප්ලවයේ දියුණු වෙලා තියෙන්නේ මොන ශේෂ්ඨ කේන්ද්‍ර කරගෙනද sannivedana ශේෂ්ත්‍රය කේන්ද්‍ර කරගෙන දියුණු වෙලා තියෙන්නේ අපි එහෙමනම් කතා කරමු කාර්මික විප්ලවයේ ප්‍රධාන ප්‍රභේද තුන යටතේ පේෂ කර්මාන්තය පිළිබඳව. ඇත්තම පේෂ කර්මාන්තය කියන්නේ මොකක්ද? රෙදි විවීම සහ නූල් කැටීම. නූල් සකස් කිරීමයි රෙදි සකස් කිරීමයි. නූල් සකස් කිරීම රෙදි සකස් කිරීම. මේ කාරණා දෙක මේවා මුලින්ම සිද්ධ වෙන්නේ හස්ත ගෘහස්ත කර්මාන්තයක් වශයෙන්. නිෂ්පාදනමය ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ රෙදි මහණෙක නූල් සකස් කරන එක මුලින්ම සිද්ධ වෙන්නේ කොහමද? ගෘහස්ත හස්ත කර්මාන්තයක් වශයෙන්. ජනගහණය වැඩි වෙනකොට මොකද වෙන්නේ? ඒ හස්ත ගෘහස්ත නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එතකොට ඔවුන්ට සිද්ධ වෙනවා හස්ත ගෘහස්ත නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රවර්ධනය කරගන්න කර්මාන්ත ශාලාවන් තුල යන්ත්‍රානුසාරයෙන් මේ රෙදි වියනක සහ ඒ වගේම නූල් සකස් කරගන්න ක්‍රියාවලිය වර්ධනය කරගන්න. එනම් බ්‍රිතාන්‍ය කියලා කියන්නේ රෙදිපිලිවලට බොහොම ඉල්ලුමක් තිබිච්ච රටක්. විශේෂයෙන්ම බ්‍රිතාන්‍යට යටත්විත්ත විශාල වශයෙන් තිබුණා. ඒ යටත්විත්තවල මේ රෙදිපිලි සදා ප්‍රබල ඉල්ලුමක් තිබුණා. ඒ නිසා වින්ස් රෙදිපිලි ආශ්‍රිත නිෂ්පාදන වෙළඳ පොලක් සකස් කිරීම බ්‍රිතාන්‍යට ප්‍රබල අභියෝගයක් වුණා. මොකද ඉල්ලුමක් තියෙනවා බ්‍රිතාන්‍ය තුලත් බ්‍රිතාන්‍යෙන් පරිබාහිර රටවල් තුලත් යටත්විත්තවලත් රෙදිපිලි සඳහා නමුත් ඒ නිෂ්පාදන සැපීම සඳහා අවශ්‍ය ප්‍රබල අභියෝගයක් ඇති වෙනවා මොකද හස්ත ගෘහස්ත නිෂ්පාදන ක්‍රියාවලියක් තමයි රෙදිපිලි ආසිතව සිද්ධ වුනේ ඒ නිසා නූල් කැටීම රෙදි විවීම කියන ක්‍රියාවලියෙන් ප්‍රවර්ධනය කර ගැනීම සඳහා
විවිධ යන්ත්‍රාණු සූත්‍රවලින් යන් සූත්‍රවලින් නිෂ්පාදන කටයුතු කරන්නට එංගලන්ත සමාජය එංගලන්තය තුළ ධනවත් ව්‍යාපාරිකයන් තමන්ගේ මුදල් ධනය ආයෝජනය කළා. ඒ ප්‍රතිඵලයක් වශයෙන් වර්ෂ 1733 දී ජෝන් කේ නෙමැත්තා විසින් ෆ්ලයින් ෂටල් එකක් දුවන නඩාවක් නිෂ්පාදනය කරනවා. රෙදි විවීම කියන එක කාර්යක්ෂම නිපැයුමක් බවට පරිවර්තනය කර ගැනීම සඳහා ඔබට ඒ රෙදි විවීමේ ක්‍රියාවලිය පුළුල්ව සිදු කර ගැනීම සඳහා මේ නිෂ්පාදනය කරන දුවන නඩාව ඔබට අපේ රූපරාම සමග බලන්න පුළුවන්. ඒ වගේම තමයි වීඩියෝ දර්ශන සමග බලන්න පුළුවන්. විශේෂයෙන්ම ඒ දුවන නඩාව නිෂ්පාදනය කිරීම රෙදි විවීම යම් ප්‍රමාණයකට කාර්යක්ෂම නිෂ්පාදන ක්‍රියාවලිය දක්වා ගමන් කරන්නට එක හේතු වෙනවා. පේශ කර්මාන්තයේට ඊළඟ ප්‍රශ්නය තමයි රෙදි වියන්නට අවශ්‍ය කරන ප්‍රධාන සාධකේ නූල්. එන නූල් සකස් කර ගැනීමේ ගැටලුවක් තිබුණා. රෙදි විවීමට අවශ්‍ය නූල් සකස් කිරීම වේගවත් නොවීම නිසා ඒක පේශ කර්මාන්තය අසත ගොඩනැගිච්ච ගැටලුවක් වුණා. මේ ගැටලුකාරී තත්වය මගහරවා ගැනීමට විවිධ පරීක්ෂණ සිද්ධ කළා. සාමාන්‍යයෙන් එවකට පැවති තත්වය අනුව නූල් කටින්නම් 6 දිනක විසින් දිනකට සපයන නූල් ප්‍රමාණය ප්‍රමාණවත් වුනේ එක් රෙදි වියන්නෙකුට එක් දිනයක් සඳහා පමණයි. 6 දිනක් විසින් එකතු වෙලා කටින ලද නූල් ප්‍රමාණය ප්‍රමාණවත් වෙලා තියෙන්නේ එක් පුද්ගලයෙකුට රෙදි වීම සඳහා පමණයි. ඔබ කල්පනා කරන 6 දිනක් නිපදවන නූල් ප්‍රමාණය එක රෙදි වියන්නෙකුට එක දිනක් සඳහා පමණක් ප්‍රමාණවත් නම් විශාල ඉල්ලුමක් යටත් විත්තවල තමන්ගේ බ්‍රිතාන්‍ය රට තුල තිබෙන ඉල්ලුම සපුරන්නේ කොහොමද? ඒ ගැටලුව තිබුණා. ඒ ගැටලුව නිරාකරණය කරන්න නම් විවිධ යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කරන්න වෙනවා. එහෙනම් කාර්මික විප්ලවය පේශ කර්මාන්තය යමුණා කියලා කියන්නේ මොකද්ද? පේශ ආශ්‍රිත රෙදි ආශ්‍රිත නිෂ්පාදනයේ නූල් කැටි ආශ්‍රිත නිෂ්පාදන ක්‍රියාවලියට අලුතෙන් යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කිරීම තමයි පේශ කර්මාන්තය ආශ්‍රිත නව නිපයුම හොයා ගැනීම තමයි ඒ ආශ්‍රිත කාර්මික විප්ලවය කියලා කියන්නේ. එහෙමනම් ඒ උනන්දුවේ ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රිස්තු වර්ෂ 1764 දී සුවිශේෂ දෙයක් වෙනවා. ඒ තමයි ජේම්ස් හාග්‍රිවස් නෙමැත්තා විසින් නිෂ්පාදනය කරනවා නූල් කැටීම සඳහා ලෝම කැටීම සඳහා යන්ත්‍රයක් අපි හඳුන්වනවා ජෙනි යන්ත්‍රය කියලා. නැත්නම් අපි මේකට කියනවා ස්පිනින් ජෙනිය. ඒ ජෙනි යන්ත්‍රයක් නිෂ්පාදනය කිරීම ඉතාම වැදගත් වුණා පේශ කර්මාන්තය ආශ්‍රිත නූල් කැටීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට. එක දිනකදී සාමාන්‍යයෙන් විශාල නූල් ප්‍රමාණයක් ඉදිරි නිෂ්පාදනය කරන්න අවස්ථාව ලැබෙනවා. එදී එක වරකදී නූල් 8ක් නිපදවා ගැනීමට එම යන්ත්‍රය නිෂ්පාදනය කිරීම හරහා හැකියාව ලැබෙනවා. ඔබට බලන්න පුළුවන් එම රූප රාමුත් තිරේ දිස්සේ. ඒ වගේම තමයි මේක අතිං ක්‍රියාත්මක කරන හස්ත යන්ත්‍රයක් වීම යම් කිසි ආකාරයකට ගැටලුවක් වුණා. අතිං ක්‍රියාත්මක කරන මේ ජෙනි යන්ත්‍රය ජල බලයෙන් ක්‍රියා කරන යන්ත්‍රයක් බවට පරිවර්තනය කිරීමේ නවසොයා ගැනීමක් 1769 දී බමන රිචඩ් ආක්‍රයිට් නෙමැත්තා විසින් ජල බලයෙන් ක්‍රියා කරන ඊටත් වඩා කාර්යක්ෂම නූල් කටින යන්ත්‍රයක් නිෂ්පාදනය කරනවා. අපි එකට කියනවා වෝටර් ෆ්‍රේම් එකක් නැත්නම් ජල රෝදයක් ජල රාමුවක්. ඒ ජල රාමුව ජල රෝදය නිෂ්පාදනය කිරීම හරහා නූල් කැටීම තවදුරටත් කාර්යක්ෂම නිපයුමක් බවට පරිවර්තනය කරගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම තමයි මේ කටයුත්ත කරන්න නම් සාමාන්‍යයෙන් තිබෙන්නේ ඕනි ජලාශයක් ආශ්‍රිත ප්‍රදේශයක් ජල රෝදයක් කරකවා ගන්න විශාල ජල ධාරිතාවක් ලැබෙන ප්‍රදේශයක් වෙන්න ඕන. වර්ෂාව සහිත කාලෙදි මේ ක්‍රියාවලිය කරගන්න පුළුවන්. නමුත් වර්ෂාව අඩු කාලෙදි ජලයේ නොමැති කාලෙදි මේ ජල රෝද ක්‍රියාත්මක කරගෙන දැඩි අසීරුතාවයක් තිබුණා. එවැනි ගැටලු කාර්ය අවස්ථාවන් වලදී මේ ජල රෝදේ ක්‍රියාත්මක කර ගැනීමට යම් යම් බාධා ඇති වුණා. ඒ නිසා ඉන් අනතුරුව මේ ජල රෝදයක් භාවිතා කරන නිෂ්පාදන ක්‍රියාවලියට නූල් කැටීම තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාම සඳහා තවත් අත්දැක වැලීම් කළා. තවත් නව සොයා ගැනීම් කරන්න පටන් ගත්තා. ඒ නිසාවෙන් ඒ ප්‍රතිඵලයක් වශයෙන් විශේෂයෙන්ම ජෙනි යන්ත්‍රයත් ජල රෝදයත් මේ දෙකම මේ යන්ත්‍ර දෙකේම මූලධර්ම උපයෝගී කරගෙන විශේෂ නිපයුමක් සිද්ධ කරනවා සැමුවෙල් ක්‍රොප්ටන් නෙමස්ටා විසින් 1776 දී නව නිෂ්පාදනයක් කරනවා. අපි මේකට කියන ස්පිනින් මියුල් මැෂින්. මියුල් මැෂින් එකක් නිපදවනවා. මේක වඩාත්ම වැදගත් වෙන්නේ එක වරකදී වාෂ්ප බලයෙන් නිපදවන මෙම යන්ත්‍රය හරහා වාෂ්ප බලයෙන් ක්‍රියා කරන මෙම යන්ත්‍රය හරහා එක වරකදී නූල් 100ක්
නිපදවාගැනීමට අවස්ථාවක් ලැබෙනවා. මෙතෙක් නූල් 8ක් නිපදවාගත්ත මේ යන්ත්‍ර දෙකම උපයෝගී කරගෙන තවත් කාර්යක්ෂම නූල් කටන යන්ත්‍රයක් නිපදවනවා. ඒකට අපි කියනවා මියුල් යන්ත්‍රය කියලා. ඒක නිපදවන්නේ සැමුවෙල් ක්‍රොප්ටන්. ඔබ හොඳට මතක තියන මේ නම් වර්ෂ ඒ වගේම නවස්වා ගැනීම ඔබ අනිවාර්යයෙන්ම මතක තබා ගත යුතු කාරණාවක් වෙනවා. ඒකේ පොඩි වාසියක් තිබුණා මේ මියුල් යන්ත්‍රය නිෂ්පාදනය කිරීමෙන්. ඒ වාසිය තමයි ශක්තිමත් භාවයෙන් සහ නූලේ සියුම් භාවය. නූල් වල තියුණු බව, සියුම් බව, ශක්තිමත් භාවය වැඩි කරගන්න මේ මියුල් යන්ත්‍රය නිෂ්පාදනය කිරීම හරහා ලැබිච්ච වාසියතාව වැඩි. එසම් මියුල් යන්ත්‍රයේ නිපදවීම වාසි මොනවද? ශක්තිමත් නූල් සහ සියුම් හා තියුණු නූල් සකස් කර ගැනීමට අවස්ථාව හැකියවීම තමයි මේකේ තියෙන ප්‍රධාන වාසිය. ඔබට එයත් තිරිය දකින්න පුළුවන් මේ වීඩියෝ දර්ශනය. ඒ වගේම තමයි ඉන අනතුරුව 1785 වර්ෂයේදී පමණ එඩ්වර්ඩ් කට්‍රයිට්ස් නැවැත්තා විසින් මියුල් යන්ත්‍රය වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක කරවීමේ ක්‍රමයක් හොයාගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන් වසර 30කදී පමණ කාලයකදී කපු කැටීම ආශ්‍රිතව තිබිච්ච දුෂ්කරතා කාර්යක්ෂම නිපයුම් ක්‍රියාවලියකට කාර්යක්ෂම වෙළඳ පොලක් බවට පරිවර්තනය කරගන්න අවශ්‍ය කරන පසුබිම සකස් වෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් නූල් කැටීම ආශ්‍රිතව සිදුවන දුෂ්කරතා අභියෝගයන් වලට හොඳ උත්තරයක් ඔවුන්ට ලබා ගන්න අවස්ථාවක් ලැබෙන වසර 30ක් වගේ කාලයක් තුළදී නූල් කැටීම ආශ්‍රිතව පුළුල් වර්ධනයක් සංවර්ධනයක් දියුණුවක් ඇතිවීම මේ හරහා සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මේ පේශකර්මාන්තය ආශ්‍රිතව දරුවනේ ඔබ මතක තබා ගන්න සෑහෙන නව නිපයුම් ගණනාවක් හඳුන්වා දීමත් ඒහා සමග ඒ ශේෂ්ත්‍රෙන් සම්බන්ධ පුද්ගලයන් යොමු වීම හරහා කාර්මික විප්ලවය වෙනත් මාවතක් කරා ගමන් කරා. එදී පේශකර්මාන්තේ ප්‍රධාන ශේෂ්ත්‍ර දෙකක් කරා ගමන් කරනවා. ඉන් එකක් තමයි නූල් කැටීම, අනික් කර්මාන්තය තමයි රෙදි විවීම කියන කර්මාන්තය. අපි මූලික වශයෙන් කතා කළේ මෙහිදී කාර්මික විප්ලවය කියන්නේ මොකක්ද, කොහෙන්ද ආරම්භ වුණේ කාර්මික විප්ලවය, ඉන්නතුරු අපි සාකච්ඡාවට ලක් කළා කාර්මික විප්ලවය ඇයි එංගලන්තයේ කියන රටේ ඇති වුණේ, කාර්මික විප්ලවය එංගලන්තයේ ආරම්භ වීමට බලපාපු හේතු සාධක ටික. ඊට පස්සේ අපි කතා කළා කාර්මික විප්ලවයේ ප්‍රධාන ප්‍රභේද තුනක් තිබෙනවා. ඒ ප්‍රධාන ප්‍රභේද තුන තමයි පේශකර්මාන්තය, යකඩ ආවාණී කර්මාන්තය සහ ගල්ලංගුරු කර්මාන්තය. අපි මේ දී සාකච්ඡා කළා පේශකර්මාන්තය පිළිබඳ. පේශකර්මාන්තය ආරම්භයේදී සිද්ධ වෙන ප්‍රධාන කර්මාන්ත දෙකක් මුල් කරගෙන ඉන් එකක් තමයි නූල් සකස් කිරීම, ඊළඟට රෙදි විවීම. මේ කර්මාන්ත දෙකේදී ප්‍රධාන වශයෙන් ඇතිවෙච්ච ගැටලුවක් තමයි රෙදි විවීම සඳහා සරල අත්‍යන්ත්‍ර භාවිතාවක් කරනවා. එෙහිදී නවනිපයුමක් කරා 1733 දී ජෝන් කේ විසින් දුර නඩාව නිෂ්පාදනය කළා. ඉන් අනතුරුව 6 දිනක් විසින් දිනකට නිෂ්පාදනය කරන නූල් ප්‍රමාණය ප්‍රමාණවත් තුනේ එක් රෙදි වියන්නේ එක දිනකට පමණක් වීම වගේ ගැටලු මතුවීම නිසා වෙන නූල් කැටීම ආසත නව නිපයුම් ගණනාවක් නිපදවන්නට එංගලන්තයේ තුල ජීවත් වුණු විවිධ කාර්මික ශිල්පීන් උත්සාහ කරන ප්‍රතිඵලයක් වශයෙන් ජිනී යන්ත්‍රය, ඒ වගේම වෝටර් ෆ්‍රේම් එකක් ජල රෝදයක් නිෂ්පාදනය කිරීම, ඊළඟට විශේෂයෙන්ම ස්පිනින් මියුල් මැෂින් එකක් එහෙම නැත්නම් මියුල් යන්ත්‍රයක් නිෂ්පාදනය කිරීම සහ රිචඩ් ආක්රයිට් විසින් ඉන්නතුරුව නිෂ්පාදනය කරන වාෂ්ප බලයෙන් ක්‍රියා කරන මියුල් යන්ත්‍රයක්. මේ සියලු දේවල් හරහා මේ සියලු නව නිෂ්පාදනයන් හරහා පසු කාලේ එලියස් ගෝවෙලා වගේ අය පසු කාලේ නිෂ්පාදනය කරන මහාන මැෂිම, මේ මහාන මැෂිම ආදී දේවල් නිපදවීමේ ප්‍රතිඵලයක් වශයෙන් අද වෙනකොට මුළු ලෝකයේම කාර්මික ශේෂ්ත්‍රයේ විශේෂයෙන්ම පේශකර්මාන්තය ඇඟලුම් කර්මාන්ත ශේෂ්ත්‍රය තුල මහත් පෙරලියක් කරන නව නිපයුම් ගණනාවක් අද ලෝකෙ තිබෙනවා. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා ඉදිරි දිනේදී අපි ඔබත් සමග සම්බන්ධ වෙනවා යකඩ හා වානේ කර්මාන්තයත් ගල්ලංගු කර්මාන්තය සහ ඉන් ඉදිරි පියවරයන් පිළිබඳ සාකච්ඡා කරමු. එනම් ඔබට සුභ සතියක්, ආයුබෝවන්.